අප්‍රේල් මස 19 වන දින, ඒ කියන්නේ ඊයේ දිනේ රඹුකඩ පොලිස් අසමේ රඹුකර නගරයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් දුම්රිය මාර්ගය අවහිර කළා. ඒ වගේම නගරයේ ගමන් කර තිබුණු ඒ දුම්රිය හරස් මාර්ගය අවහිර කළා. විරෝධතාකරුවන් පිරිසක් කටයුතු කරා. මේ අවස්ථාවේදී මාසන්නේ තිබූ ඉඳනහල්ලට පැමිණි ඉන්ධන පිරවු බවුසරත දෙකක්, ඩීසල් සහ පෙට්‍රල් කියන මේ දෙවර්ගයේ පිරවු බවුසරත දෙකක්, එක බවුසරයක් දුම්රිය මාර්ගය හරස් කොට නතර කළා. මේ මාර්ගයේ ගමන් ගන්නා ලද සියලුම වාහනවලට ගමන් කරන්න බැරි ආකාරයට, ඒ වගේම දුම්රිය මාර්ගයේ ගමන් කරන සියලුම දුම්රියවලට ගමන් කරන්න බැරි ආකාරයට කටයුතු කරා විරෝධතා දැක්වුවා. මේ ආරම්භ වුණේ කලින් දවසේ රාත්‍රියේ සිටම, ඒ කියන්නේ 19 වෙනි දිනට එළිවන්නට මේ තත්ත්වය ආරම්භ වුණා. ඒ වගේම ඊයේ හවස වෙනතුරු හවස 5ට ආසන්න කාලයක් වෙනතුරු නොකඩවා මේ සිද්ධ වුණා. කොහොම වුණත් මේ අවස්ථාවේදී මෙම බෞසරත්වය මාර්ගය දුම්රිය මාර්ගය හරස් කරගෙන නවතා සිටීමේ, ඒ වගේම එම ස්ථානයේ බෞසරත්වයට ගිනි දැමීමට කටයුතු කිරීම, වගේම ඉන්ධනහලට එම ආසන්න තිබූ ඉන්ධනහලට ගිනි තැබීමට කටයුතු කිරීමට මෙම පිරිස, ඒ කියන්නේ විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා. ඒ වගේම මාර්ගයේ ටයර් පුල්ස් සා තිබුණා. ඒ වගේම ත්‍රිරෝදතයක් ගිනි තබා තිබුණා. මේ ආකාරයට ප්‍රචණ්ඩකාරීව මේ පිරිස හැසිරෙන්න ගත්තා. මේ නිසා පොලිසිය විසින් බලය පාවිච්චි කිරීමට කටයුතු කරා. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ බවුසර රද මේ දිනවල ඉන්ධන බෙදා හැරීම සඳහා දිවයින පුරාම ඉන්ධන රැගෙන ගමන් කරනවා. විශේෂයෙන්ම ඩීසල්, ඒ වගේම පෙට්‍රල් පිරවූ බවුසර රද, ඒ වගේම භූමිතෙල් පිරවූ බවුසර රද, මේ සියල්ල මහජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා නිරන්තරයෙන් දිවයින පුරාම මෙම බෙදා හැරීම කටයුතු කරනවා. අපට මහජනතාවට කියන්න අවශ්‍යයි මෙම බවුසර රද, මෙම ඉන්ධන රද කිසිම වෙලාවක ඔබගේ විරෝධතා ස්ථානයේදී නතර කරන්න, ඒවට අලාභහානි කරන්න, ඒවට ගිනි තියන්න, ඒ වගේම එවැනි ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න යන්නට එපා. ඒ හේතුව මේ ඉතාමත් ක්ෂණිකව ගිනි ගන්නා සුළු දෙයක් ඔබ දන්නවා. ඒ නිසා මෙවැනි බෞසරතයකට ගිනි ඇවුරුනොත් එම ප්‍රදේශයට එම විරෝධ ප්‍රදේශයට ඒ වගේම වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි. ඒ වගේම මේ අවස්ථාවේ විශාල ඉන්ධන ප්‍රමාණයක් මේ ආකාරයට විනාශ වීම රටට විශාල පාඩුවක්. ඒ වගේම ඒ ඉන්ධන බෙදා හැරීමට ගෙන යන ප්‍රදේශයට විශාල පාඩුවක්. මොකද මේ ප්‍රදේශයේ මහජනතාවට ඉන්ධන නැතුව යනවා. ඒ විතරක් නෙවෙයි, මේ මෙවැනි ඉන්ධන බවුසරයක් ලෝකේ පුරා මේ වගේ උදාහරණ තියෙනවා. මෙවැනි බවුසරයක ඉන්ධන යම්කිසි ආකාරයකින් ගලා යාමක් සිදු වුණොත් ඒ උස්සේ පැතිරෙන ගින්දර, ඒ වගේම යම්කිසි ආකාරයක කුමන හේතුවක් නිසා හෝ අධික තාපයක් නිසා යම්කිසි පිපිරීමකට ලක් වුණොත් ඒයින් නැතිවන බලපෑම, මේ නිසා විශාල හානියක් සිදුවිය හැකි පරිසරයට, මෙම සිදුවීම සිදුවෙන ස්ථානයට, එම ස්ථානයේ පදිංචි වෙන පුද්ගලයන්, පදිංචිව සිටින පුද්ගලයන්ට විශාල හානියක් සිදුවිය හැකි. ඒ නිසා මේ තේරුම් ගැන කටයුතු කරන්න කියන ඉල්ලීම අප සිල්ම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ ආකාරයට මෙම ඉන්ධන ප්‍රවාහනය කිරීමට බාධා කරන්න එපා. එය නිසි ආකාරයෙන්, මොකද මේ ඉන්ධන රැගෙන යන්නේ ඔබගේ භාවිතයට, ඒ සඳහා සහාය ලබා දෙන්න කියන ඉල්ලීම අපි සියලුම මහජනතාවගෙන් පොලිසිය වශයෙන් සිදු කරනවා. විශේෂයෙන් ඊයේ දිනේදීත් මෙම සිදුවීමේදී පුද්ගලයන්, පොලිස් නිලධාරීන්, සිවිල් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 14 දෙනෙකු තුවාල ලබයි පුද්ගලයෙක් මිය ගියා. 13 දෙනෙක් මේ වෙනකොට තුවාල ලබා කෑගල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලැබුවා. ඒ 14 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කොට තිබෙනවා. එයින් තවදුරටත් තවත් නිලධාරීන් කොටසක්, නිලධාරීන් 5 දෙනෙක් පමණ කෑගල්ල මහරෝහලේ මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. මේ වෙන විට එම රඹු කරන පොලිස් බල ප්‍රදේශ සහ ඇඳුරි නීති, පොලිස් ඇඳුරි නීතිය පොලිස් වත්තමා විසින් පනවනු ලැබුවා. මේ වන විටත් එය ක්‍රියාත්මකයි. ශ්‍රීලංකා පොලිසිය, ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රීලංකාවේ හමුදාව එක්ව මේ ප්‍රදේශයේ ආරක්ෂාව තරකොට ක්‍රියාත්මක කරනු ලබනවා. මට විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය වෙලා තිබුණේ මෙම ඉන්ධන බවුසරත දිවයින පුරාම ප්‍රවාහනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ, ඒවට බාධා කරන්න එපා, ඒ වගේ ඉන්ධන කටයුතු කරන්න එපා. ඒ තුලින් ඔබටත් රටටත් සමාජයටත් වෙන්න පුළුවන් හානිය ඉතා විශාලයි, වෙන්න පුළුවන් පාඩුව ඉතා විශාලයි. ඒ නිසා ඒ සම්බන්ධව සැලකිලිමත්ව කටයුතු කරන්න කියන අවවාදය ඉල්ලීම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.